මා ඉතාමත් සතුටු වෙනවාද දිමුලාගල අධ්‍යාපන කාර්යාලය තිබුණු අපහසුතාවයන් මගහර වෙලා අලුත් ගොඩනැගිල්ලක් හදලා ඒ නව ගොඩනැගිල්ලට අධ්‍යක්ෂතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය පිවිසෙන අවස්ථාවක ඒට ඔබත් සමග එක්වන්න ලැබීම පිළිබඳව අපි මේ ස්ථානයට එන්න කලින් උතුරුමැද පළාතේ පළවෙනි ජනාධිපති විද්‍යාලය විවෘත කරලා ආවේ පොළොන්නරු නගරයෙන් කිලෝමීටර් 1කමාරක් එහායින් සෝමාවතී චෛත්‍යන පාරේ වම් පැත්තේ ජනාධිපති විද්‍යාලය මේ රටේ හුඟක් තියෙනවා නමුත් පොළොන්නරුවට එහෙම එකක් තිබුණේ නැහැ පීසල් බණ්ඩාර මහමෙතුමා තමයි ඒ විද්‍යාලයේ හදලා අද අපි ගිහිල්ලා විවෘත කෙරුවේ මේ ගොඩනැගිල්ල ඉන්න කලින් ඒ වගේම පහුගිය අවුරුදු ගණනාවක් තුළ මෙතන අධ්‍යාපන කාර්යාලයක් විදිහට වැඩ කරන්න තිබුණු අපහසුතාවය ගැටළු සහගත ස්වභාවය ඉඩකඩ මැදිකම සම්පත් නොමැදිකම මොනතරම්ද කියන එක එදා මෙදා සිටි කාර්යාලයේ ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩල දන්නවා මහමෙතුමා 2012 පළාත් සභා මැතිවරණයේ ජයග්‍රහණය කරලා මම ඒ පළාත් සභා මැතිවරණයේදීත් එතකොට මම සෞඛ්‍ය අමාත්‍ය විදිහට වේදිකාවේ කිව්වා පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය මෙවරපත් වෙන්නේ පොළොන්නරුවෙන් කියලා හිතා ඒ වගේම එතුමාව පත් කළා අවුරුදු එකහ මාර්ගෙන් එතුමාව අස් කළා මම නෙවෙයි ඒ කාලේ හිටපු ලොකු මහත්තුරු අස් කරපු දවසේ මම එවකට හිටපු මහමෙතිවරයාටත් ආණ්ඩුකාරවරයාටත් උදේ දුරකථනෙන් කතා කරන්න උත්සාහ කළා දෙන්නගෙම ටෙලිෆෝන් ඕෆ් කරලා තිබුණේ ඒ කාලය තුල අධ්‍යාපන අමාත්‍ය විදිහට පළාතේ හිටපු ඒ කෙටි කාලයේදී මේ වගේ පොළොන්නරුව අධ්‍යාපන කාර්යාලයේ තිබුණු පරණ ගොඩනැගිල්ල කඩලා අලුත් ගොඩනැගිල්ලක් හදන්න පටන් ගත්තා විතරයි එතකොට තමයි අමාත්‍යකමෙන් අස් කෙරුවේ මට ආරංචි පහුගිය දවස්වල පරණ ගොඩනැගිල්ල කැඩුවේයි කියලා හිටපු අධ්‍යක්ෂතුමිය මෙතන ඉන්නවා පීසීලි මැතිණිය කාර්යාලයේ අයට ප්‍රධානීන්ට කොළඹ පරීක්ෂණයකට එන්න කියලා තිබුණයි කියලා මට ඉදායක කියපු ගමන් මම ටෙලිෆෝන් එකෙන් කතා කරලා ඒ පරීක්ෂණය කරන ලොකු මහත්තුරුන්ට කිව්වා ඔයගොල්ලන්ට පරීක්ෂණ කරන්න ඕන තරම් ඒවා තියෙනවා ඒක පරීක්ෂණ කරන්න ඕන එකක් නෙවෙයි පරණ ගොඩනැගිල්ල කැඩුවේ පළාත් සභාව අනුමත කළා සියල්ලම කරලා ඒක නිසා එතන හොරගමක් වංචාවක් වෙලා නැහැ කියලා හිතා අපි දිමුලාගල අධ්‍යාපන කොට්ටාශය ගත්තාම අද පාසල් 123ක් තියෙනවා. 103ක්. ඔව්. 103ක් තියෙනවා. ඒ 103න් මේ වෙන විට පාසල් 54ක අලුත් ගොඩනැගිලි එහෙම නැත්නම් ප්‍රතිසංස්කරණ කුමක් හෝ නව ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා සමහර ඒවා අවසන් 54 103 මේ විදිහට මීට කලින් කිසියම්ම කාලයක මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඒ අවශ්‍ය සම්පත් ලැබුණද කියන එක මෙතන ඉන්න සියලු දෙනාගේ හෘද සාක්ෂියෙන් මම අහනවා ගුරු හිගේ ගැන මම බැලුවා වார்த்தාව ගුරු හිගයක් තිබුණේ 146යි. නමුත් අපි ඕක කතා කරලා තියෙනවා මේට අවුරුදු 25කට 30කට එහා ඉඳලම 1000 ගණන් වලින් තමයි ගුරු හිගේ තිබුණේ. අපි අද සතුටු වෙන්න ඕනේ 146ට බැහැලා තියෙනවා. 146ත් බිඳුවට බහින හැටි මහමෙතුමා දැන් කිව්වා. ළඟදිම ඒ අවශ්‍ය පිරිස ගන්නවයි කියන එක
ගමෙන් අරගෙන ගමේ ඉස්කෝලේ දෙනවායි කියලා. මම ඇමතිවරෙක් කාලේ ජනාධිපතිවරු දෙන්නෙක් එක්ක වැඩ කළා තියෙනවා. ඒ කාලේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ උත්සවයකට ආපු වෙලාවේ මම එදා බොහොම දැඩි ලෙස කතා කරුවා ගුරුහිගේ ගැන පොළොන්නරුව දිස්ත්‍රික්කේ. මගෙන් පස්සේ ඇහුවා ඇයි එහෙම කතා කළේ කියලා. ඊට පස්සේ එක්කෙනා මට ඉස්සෙල්ලා එක්කෙනා එයා පොළොන්නරුවට ආපු දවසකත් ඒ 2012 පළාත් සභා ඡන්දේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බණ්ඩේකේ තිබුණු රැස්වීමේ මං එයා ඉස්සරහා කිව්වා ඒ කාලේ හිටපු මහැමදිත් එතන හිටියා මං කිව්වා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ තරම් ගුරුහිගයක් මේක විසඳුවේ නැත්නම් අපි අනුරාධපුරයට ඇවිල්ලා පළාත් සභාව වටලනවායි කියලා මං කිව්වා එදා මං ඇමතිවරයෙක් ඉදිරියට ආණ්ඩුවේ කිව්වා එතකොට මට ඉස්සෙල්ලා හිටපු එක්කෙනා කිව්වා වටලන්න යනවනම් එයත් ඇවිල්ලා වාඩි වෙනවායි කියලා මං කිව්වා හොඳයි කියලා මේ ගුරුහිගය පිළිබඳව තිබෙන කටුක අත්දැකීම් මේ ප්‍රදේශයේ ජනතාව වගේම දීර්ඝ කාලයක් අධ්‍යාපන ශිෂ්‍යරේ ඉන්න සෑම කෙනෙක්ම දන්නවා නමුත් මේ ප්‍රශ්නය අපිට විතරක් උරුම වී තිබුණු ප්‍රශ්නයක් නෙවෙයි මං ගිය අවුරුද්දේ වවුනියාවේ ගියා පාසලකට ඒ පාසලේ සාමාන්‍ය පෙළ විභාගයේට 35ක් ගින් හිටියා 35ම අසමත් හේතුව ගුරුවරුන් නැතිකම නිසා අපි සමහර අය කතා කරන මහා සුන්දර සංවර්ධනයක් තිබුණු කාලයක් ගැන ඒ තරම් සංවර්ධනයක් මේ රටේ තිබිලා නැහැ මහා පරාක්‍රම බහු රජුරුවන්ගේ කාලේ. ඒ තරම් සංවර්ධනය වෙලා තිබෙනවා. සමහර අය කියනවා කාලයක් ගැන. නමුත් පාසලේ වැසිකිලි කැසිකිලි නැත්නම් පාසල්වල ඩෙස්පුටු නැත්නම් පාසල්වල පන්ති කාමරේ නැතුව ළමයි ඉන්නේ ගස් යට නම් ළමයින්ට බොන්න වතුර ටික නැත්නම් මම අහන ඔය කියන මහා සුන්දර සංවර්ධනයේ කොහෙද තිබුණේ මේ රටේ කියලා හිතන්න. මහා යෝධ ව්‍යාපෘති ගැන කතා කරනවා. කරපු දේවල්. ඒ යෝධ ව්‍යාපෘති වල ප්‍රතිඵල බොහොම දීර්ඝ කාලීනයි. නමුත් දෛනිකව අත්විඳින්න වෙන ප්‍රශ්න වලට විසඳුම් අවශ්‍ය වෙනවා. මේක දුෂ්කර ප්‍රදේශවල විතරක් නෙවෙයි. ඔබ අහලා ඇති මං කතා කරන උත්සවල මාධ්‍ය තුල ඔබ අහලා ඇති ලංකාවේ ඉහළම සංවර්ධනයක් තියෙන ඉතා සැපදායක ප්‍රදේශයක් කෑගල්ල මම ගියා රඹුක්කන ආසනේ ජාතික පාසලක උත්සවයකට ඒ ගිහිල්ලා ගොඩනැගිල්ලක් විවෘත කරලා එනකොට දරුවෝ ඉන්නවා පාර දෙපැත්තේ එතන ඉස්කෝලේ ඇතුලේ මං ඒ දරුවෝ ගාවට ගිහින් ඇව්වා මොනවද ඔයාලට අඩුපාඩු මොනවද ඔයාලට අපිට සර් නැත්තේ ටොයිලට් කිව්වා අවුරුදු 10ක 12ක දරුවෙක් එතකොට අනික් කට් කිව්වෝ අපිට ටොයිලට් තමයි නැත්තේ කිව්වා එතකොට ටීචර් කෙනෙක් ආව මං ගාවට මම මේ කියන්නේ 2015 අවුරුද්දේ අන්තිම ඒ ටීචර් ඇවිල්ලා මං ගාවට කිව්වා සර් අපිට කියන්න ලැජ්ජයි අපේ ස්කූල්ට උදේට එන ළමයි වතුර බොන්නේ නැහැ වතුර බොන්නේ නැත්තේ ටොයිලට් නැති හින්දා වැසිකිලි කැසිකිලි නැති නිසා කිව්වා. ඒක කෑගල්ලේ. මේක තමයි මේ රටේ කතා කරන මහා සංවර්ධනය. ඒ නිසා අපි ප්‍රතිපත්තියක් විදියට ආණ්ඩුවක් විදියට අපි ප්‍රධාන වශයෙන් සැලසුම් කරන්නේ මූලික අවශ්‍යතා ටික ඉස්සෙල්ලා අංග සම්පූර්ණ කිරීමයි. ඉන් පසුවයි අනිත් දේවල්. අද දිබුලාගල අධ්‍යාපන කලාපේ මේ පාසල් 103 යම් කිසි පාසලක වැසිකිලි කැසිකිලි මේ දක්වා නැත්නම් ළමයින්ට පන්ති කාමර නැතුව ගස් යට කොහේ හරි ඉන්නව නම් පාසලක
මේ 103. එහෙමනම් අපිට තොරතුරු ලැබීමේ කොහේ හරි ලොකු වැරද්දක් තියෙන්න ඕනේ. එක්ක විදුහල්පතිතුමාගේ නැත්නම් අපිට තොරතුරු දෙන අනික් නිලධාරීන්ගේ එහෙම නැත්නම් ප්‍රදේශයේ අපේම මැති ඇමතිවරුන්ගේ එහෙම වෙන්න විදිහක් නැහැ. ඒක නිසා මම දිස්ත්‍රික්ක ගැන රට ගැන කතා කරන්නේ නැහැ මේ වෙලාවේ. මේ අධ්‍යාපන කලාපයේ මේ 103 මූලික අවශ්‍යතා නැති පාසල් තියෙනවා නම් ප්‍රමාදයකින් තොර වහම දන්නන්න ඕනේ. අපි ඒවට ඉඩ තියලා නැහැ. අවශ්‍ය මුදල් වෙන් කරලා දීලා තියෙනවා කිසි අඩුවක් නැතුව. නමුත් සමහර පාසල් වලින් අහපුවාම අඩුපාඩු දෙන්න තොරතුරු දෙන්න කියලා මේ දිස්ත්‍රික්කෙම මොනවද ලියලා දෙන්නේ? සමහර පාසල් වල වැසිකිලිත් කැසිකිලිත් නැහැ. බොන්න වතුරත් නැහැ. ඩිස්පුටුත් නැහැ. නමුත් ලීලා වල තියෙන්නේ මොනවද? ශ්‍රවණාගාරය. ශ්‍රවණාගාරය හදන්න අනිත් තියෙන දේවල් කරලා ඉන්න ඕනේනේ. ඉතින් ඒ නිසා ඒ මූලික දරුවන්ට අවශ්‍ය මූලික දේ, ගුරු මහත්මාත්මීන්ට අවශ්‍ය මූලික දේ සම්පත්තික ඒ ටික ලැබෙන්න ඕනේ. ඒ නිසා එවැනි ප්‍රශ්න තිබෙනවා නම්, ගැටලු තිබෙනවා නම් කිසිම ප්‍රමාදයක් නැතුව අපිට දන්වන්න අපිව වහාම හදනවා. ඉක්මනින් හදනවා. මම පහුගිය දවසක දැන් සති දෙකකට කලින් ගියා මීගමු රෝහලට. ඩෙංගු රෝගීන් මගේ ජීවිතේ මම දැක්කේ නැහැ හැම රෝහලක දර්ශනයක්. ඒත් වැසිකිලිත් නැහැ. ඇඳන්නේ නැහැ. පැදුරු දාලා ඉන්න මෙට්ට නැ රෝගීන්ට. ලේ පරීක්ෂණයකට උදේ 6ට ලේ ගත්තාම හවස 6ට හම්බ වෙන්නේ. මම පැය 48ක් ඇතුළත ඒ තත්ත්වේ වෙනස් කළා ත්‍රිවිධ හමුදාව යොදවලා. ගොඩනැගිලි දෙකක් අලුතෙන් පටන් ගත්ත සතියක් ඇතුළත දෙන්න. මම හිතනවා දැන් වැඩ ඉවර ඇති කියලා. උදේ 6ට ලේ දුන්නාම හවස 6 වෙනකන් ඉන්න ඕනේ පරීක්ෂණ වාර්තාව. මං ත්‍රිවිධ හමුදාවේ වෛද්‍යවරු දාලා ලේ පරීක්ෂා කරන මැෂින් අරගෙන රෝහල් වලට ඇරියා. ලේ දාලා මැෂින් එකට තප්පර 30ක් ඇතුළත වාර්තාව එනවා. පැයක් ඇතුළත අපේ වැඩපිළිවෙලේදී පැය 12ක් ගිය එක රෝගීන්ට ලේ වාර්තාව යනවා. ඒ විදිහ අපිට ප්‍රධාන වශයෙන් එවැනි ප්‍රශ්න සෞඛ්‍යද අධ්‍යාපනයේද වෙනත් අංශවලදී ඒ තොරතුරු නිවැරදිව එනවනම් අපි මේ වගේ ප්‍රශ්න ගැට ගැහෙන්න විශාල ලෙස ප්‍රශ්න උග්‍ර වෙන්න කිසිම ශේෂ්ත්‍රයක තියන්නේ නැහැ. නමුත් සෑම අංශයකම සෑම කෙනෙකුගේම මේ සඳහා කැපවීම අවශ්‍ය වෙනවා. අවධානය අවශ්‍ය වෙනවා. අපි සෑම කෙනෙකුටම ඒ සාමූහික වගකීම ඉටු කිරීමේ ඌමනාව තියෙන්නට ඕනේ. ඒ නිසා මේ ප්‍රදේශයේ විදියට ගත්තොත් පොළොන්නරුව ඔබ දකින්නවාද? සමහර අය අහන වෙනස මොකද්ද කියලා ඇහුවට අද පොළොන්නරුවේ පාරවල් වල ඇවිදිනකොට වෙනස පේනවා. අද නගරයේ අලුතෙන් මන්තිරු 4කට යනවා. දැන් වැඩ යනවා. අපි උදේ විවෘත කරුව අපේ හාමුදුරුවනේ පරාක්‍රම සමුද්‍රයේ අසල නිස්සංගමල්ල රජතුමාගේ රාජසභාව එක්ක තිබුණු අර සුන්දර වනපෙත අපි දීප උයනක් විදියට සංවර්ධනය කළා. පාසල් දරුවෝ ඇතුළු හැම කෙනෙකුටම දැනුම ලබන්න, පාඩම් කරන්න, කියවන්න අපි හැම වෙලේම අපි කල්පනා කරන්නට ඕනේ. අපි රටක් විදියට කොහොමද උල්ලුස්සන්නේ, ගොඩ නැගෙන්නේ කොහොමද, අපිට ගැළපෙන දේ අපි කොහොමද තෝරගන්නේ, අපිට සුදුසු දේ කොහොමද අපි තෝරගන්නේ. දිඹුලාගල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ ප්‍රදේශයේ ගත් විට අපි අපේ වගකීම් සහ යුතුකම් අපි ප්‍රදේශ වෙනින් කොහොමද ඉෂ්ට කරන්නේ. මේ ප්‍රදේශවල සේවය කරන ගුරු සේවයේ ගුරු මහත්මාත්මී ඉතා දුෂ්කර සේවයක් කරන්නේ. ඉතා අසීරු අමාරු සේවයක් කරන්නේ. ප්‍රදේශයේ ජීවත් වන ජනතාව සැප විඳින්න නැති දුක් විඳින ජනතාවක් වගේම මේ ප්‍රදේශවල පාසල්වල සේවය කරන ගුරු සේවයේ හැම කෙනෙක්මත්
සැපක් නැති රැකියාවක් කරන්න ජීවිතේ. ඒ කැපකිරීම කරන්නේ දරුවන් වෙනුවෙන්. ඒ කැපකිරීම කරන්නේ ජාතිය අනාගතයට හොඳ රටක් ගොඩනගන්න හොඳ මිනිස්සු හදන්නේ දරුවන් වෙනුවෙන්. ඒ කැපකිරීම කරනකොට අපි අවශ්‍ය සම්පත් දෙන්න ඕනේ, පහසුකම් දෙන්න ඕනේ. කාර්යාලය හොඳට තියෙන්න ඕනේ. නේවාසික පහසුකම් තියෙන්න ඕනේ. යන්න ප්‍රවාහන පහසුකම් තියෙන්න ඕනේ. ඒ මූලික දේ දරුවන්ට වගේම ගුරු මහත්මයන්ටත් දෙන්න ඕනේ. පළවෙනි පියවරේ තමයි දරුවන්ගේ මූලික අවශ්‍යතා ටික අපි පටන් ගත්තේ. ඒ වගේම මේ අතරේ අපි ගුරු මහත්මයන්ගෙන් තියෙන අඩුපාඩුත් ගිය අවුරුද්දෙත් මේ අවුරුද්දෙත් ටික ටික හදාගෙන යනවා කරගෙන. අපි ඒ වැඩත් ඉදිරි අවුරුද්දක් දෙකක් කාලය තුළ සම්පූර්ණ කරනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රටේ අනික් ප්‍රදේශ වගේම විශාල වෙනසක් කරනවා අපි සංවර්ධනයේ පරිවර්තනයේ. ඒ නිසා මේ සියලු දේවල් වලදී ඔබ අපි එකතු වෙලා හොඳ රටක් හදන්න, හොඳ සමාජයක් හදන්න, හොඳ දරුපරපුරක් හදන්න, පින්වන්ත වාසනාවන්ත දරුවන්ට හොඳ රටක් බාර දෙන්න අනාගතේ, ඒ වගකීම අපි හරියට ඉෂ්ට කරන්න ඕනේ. ඒ නිසා අද දවසේ ඔබ සමග එක්වන් ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. අපේ වන්දනීය පූජනීය මහා සංඝරත්නය විශේෂයෙන්ම ඒ ලබන අනුශාසන අපි අගය කරන්නට ඕනේ. ඔබ සෑම කෙනෙක්ම දන්නවා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ඉතිහාසය. කිසිම ආණ්ඩුවක් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩි දියුණු කරන්න වැඩ කළේ නැහැ. මම ඒක බය නැතුව කියනවා හාමුදුරුවනේ. හුඟක් අය ඇවිල්ලා පොරොන්දු දුන්නා. නමුත් අද එතෙන්ට ගියාම ඕන කෙනෙකුට තේරෙනවා මම දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩි දියුණු කරන්න අද පටන් අරගෙන තියෙන වැඩ කොටස කොහොමද කියලා. මේ ප්‍රදේශයේ විහෙර විහාරස්ථාන රාශියක මේ වෙන විට සංවර්ධන කටයුතු කරනවා. අපි තුන් අවුරුදු සැලැස්මකට කරන්නේ. සමහරලාට ස්වාමීන් වහන්සේ ඇවිල්ලා මාව හම් වෙන්න අනිත් පන්සලට මෙච්චර දීලා තියෙනවා, මෙහෙම දීලා තියෙනවා, නමුත් අපිට තවම නැහැ කියලා කියනවා. නමුත් මම උන්වහන්සේලාට කියනවා අපි අවුරුදු තුනක සැලැස්මක් යන්නේ හාමුදුරනේ. දැන් මේ තුනෙන් එකක් පටන් අරගෙන තියෙන්නේ. ඉදිරි ටික කරනකොට ඔබ වහන්සේලාගේ විහාරස්ථානෙත් අහුවේ කියලා හිතා. ඉතින් ඒ විදිහට මේ සෑම අංශයක් ගැනම අනිත් කෝවිල් පල්ලි ඒත් එහෙම තමයි අපි උදව් කරලා තියෙනවා කරනවා. ඒ නිසා මේ සියලු අංශත් එක්ක ඔබ සැම එක්වන් ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙමින්, මේ ලස්සන ගොඩනැගිල්ල තුළ ගොඩනැගිල්ලේ තිබෙන ලස්සන වගේම ඒ කාර්ය මණ්ඩලයේ ගුණාත්මක භාවය ප්‍රමිතිය සේවාව සඳහා මෙත් එක්කල් ලැබුණා වගේම තවත් උසස් ලෙස ඉදිරියේදී ලැබිලා මේ ප්‍රදේශයේ ආදරණීය පින්වන්ත දරුවන් වෙනුවෙන් ඒ වැඩ කරන සියලු දෙනාටත් ඒ වගේම විදුහල්පතිතුමාල ගුරු මහත්මාත් මින් ඇතුළු සෑම කෙනෙකුටමත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙමින් මේ කටයුතු වලට අවශ්‍ය නායකත්වයේ දීලා පේසල ජයරත්න මහැමතිතුමා විශාල වැඩ කොටසක් මහැමතිවරයා විදිහට කරලා තිබෙනවා, කරගෙන යනවා. එතුමා මහැමති වෙච්ච නිසා තමයි මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ තරම් ඒ අවශ්‍ය වැඩ දියුණු වීම කරන්නේ. මම අද උදේ ජනාධිපති විද්‍යාලය විවෘත කරන වෙලාවෙත් කිව්වේ ඒ ජනාධිපති විද්‍යාලය මගේ සංකල්පයක් එහෙම නෙවෙයි පොළොන්නරුවේ. පේසල් බණ්ඩාරත්න මහත්මයාගේ මහැමතිතුමාගේ උතුරුමැද පළාතේම නැති ඉතාම ලස්සන ගොඩනැගිල්ලක පුංචි සිඟිති සුන්දර දරුවෝ ජනාධිපති විද්‍යාලය කියලා අද ඉඳලා පොළොන්නරුවේ ඒ විද්‍යාලයේ ඉගෙන ගන්නවා. මම ඒ දරුවොත් එක්ක කතා කරනකොට ඇහුවා කොහෙද ඔයාගේ ගෙවල්? මම හිතුවේ ගමේම වෙන්නේ නැද්ද කියලා. නෑ, ඈත ගම්මාන වලින් ඇවිත් තියෙනවා. ඉතින් ඒ නිසා අධ්‍යාපනයේ තිබෙන ජනප්‍රියත්වය පිළිබඳව පාසල්වල තරගකාරීත්වයටත් එකම විසඳුම ඔබ සෑම කෙනෙක්ම දන්නවා පාසල්වල සම්පත් වලින් අංග සම්පූර්ණ කිරීමයි. ඒ නිසා අද දවසේ ඔබ සමග එක්වන් ලැබීම ගැන මා නැවතත් සතුට ප්‍රකාශ කරමින් මේ ප්‍රදේශයේ දියුණු කරන්න වන්දනීය පූජනීය මහා සංඝරත්නෙත් අනික පූජකතුමාලාගෙත් සියලුම රාජ්‍ය නිලධාරී මහත්මීන්ගේ ප්‍රමුඛත්වයේ තුල ඔබ අප සියලු දෙනාම අපේ වගකීම් සාහිතුගම් රට සහ මහජනයා වෙනුවෙන් කැපවීමෙන් ඉටු කරමු කියන ගෞරවනීය ආයාචනය කරමින් ඔබෙන් සමුගන්නවා. ස්තුතියි. තෙරුවන් සරණයි.